ලනි ල තුම්බ්‍රේ මාර්ගේ බ්‍රතාාන ජාතිකන් සිම් දුන්ගඩිය දාවනය ආරම්භ කළේ එ දහස් නමසය තුනවර්ෂේදී. එතැන් පටම් එක් ගස් නමසේ හැත්තැ හයි තක්වා මෙහි පුංචකෝච්චය අවස්සාවිල්ල පසුකර ඇහලෙකුට රට්නපුරය හර හා ඕපනායිකතක්වා ධාවනය වුණා. බා් ප්‍රවාහනයට ආරභ කළමය කාලය සමග එම පලාත ජනතාවගේ ප්‍රධාන ප්‍රවාහණ මාති පවට පත් වනා. නමුත් අවස්නාවකට එක් දස් නමසේ හැත්තෑ හයිති එම තුම්ප්‍රිය දාවනය අවිස්සාවෙල තක්වා සේමාවනාා. එතැන් පටන් සබර්ගමූ පලාාත දුම්ප්‍රිය සේවාව අයිමි වන ලංකාවේ එකම පලාත බවට පත්වනවා. පේතිි කෝචියය උදුරත් රේල්ේඩ ේතින ගොඩනගලට පලාචාරෙන් ඇතුළු ෝච තියනහ ගඩා තිය සබර්ගමූ සවන්තේවාලය ප්‍රමුක දෙල්ගමුව පොත්ගුල් නැදු්‍යන රජමහා විහාර. දිවාගුහාාව බටතුඹලන අදදි ශ්‍රේශේෂී ආගමිකිස්ථානු රසක් එම ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ලංකාවේ වැඩිම දිය ඇලි දක්නට ලැබෙන්නේද මෙම පලාාතේ. බෝපත් දෝවිලි මාපලාන දොඩන් අලුපොතයන් ඇලි ඒ අතරින් කේපයක්. මීට අමතරව පෞරාණික වටනාකමෙන් හැබි ස්ථානු රැසක්ද මෙහි දක්නට ලැපෙනවා. අතිතේ සංචාරකින් පුංචකෝච්චින් පැමිණ කුරුවිට එරත්තාරහා ශ්‍රිපාත වන්තනා කළ බව ඉතිහාසේ සඳහන්. විශාල සංචාර ආකසලය සතෝ මේ ප්‍රේශය දියුණු කරගන්න පුළුවන්ට. සංචාරක රමස් ලය ෞට குරවිච න්ද කරගන්න පුළුවන් කියලා විශ්සස් කර. දුම්්‍රිය ார்ගය ගලவா இவත් කළது අවිසාவேලෙසිට ඕපනායක දක්වා පැවැති දුම්්‍රෙ ස්ථානවලින් බොහොමයක්තවමත් එදා පැවැති ආකාරෙන්ම ශක්තිමත්ப்பு පවතිනවා. මෙම ගොடනැகிலி பாலம் போ குசி அல்ல வසர සියකට වඩා පැர்ණ නිසා පුරවිද්‍යයි ස් මාර්කලෙசைයි. ුත්තේ නමුත් ඒ පිළිබඳව වග කියයුත්තන්ගේ විශේෂ අවධානයක් යොම වේ ඇති පවක් දක්නට නෑ. පුරාවිද්‍යා ආඥාපනතට අනුව. ඒවාගේ වැනිස් ප්‍ර්ඥපතියට අනුව මේ සියල්ල නිල නොලත් පුරාවිද්‍යා ස්මාර්ක වෙනවා. පසුගේ කාලෙන් මෙම දුම්්‍රිය මාර්ගයට සම්බන්ධෝ තියන ගොඩනෑගිලි සහ පාලම් යම්යම් හේතු නිසා. ඒවාවිනාස්ස කිරීමේ ක්‍රියාදාාමයකුත් ආරම්භ වෙලා තියනවා මෙම දුම්්‍රිය මාර්ගෙට සම්බන්ධ මෙම පාලම් ඒවගේ මේ පැණි ගොඩ ගල න. පරම්පුරකට දැග තැකිවන පරිදි සංරක්ෂණය කරලා පවත්තුවගෙන යාේ වගකීම කුත් රජය සතුව වවා නැවත් දුම්ර්‍රිය ගමනක් යාමට පෙරම තුන් සේ පහක් දින යුතු බටු ෙදර පාල්ම සුරක්ෂි කරගන්නව අනන්ගත පරපුර වෙනවා. දුම්්‍රී ති පර්තිමේන්ට අයත්ම මාර්ගගේ බොහ ඉඩං වල අනවසර පදිංචිකරුවන් ජීවත්වනවා. මෙම මාර්කයේ නැවතත් දුම්ප්‍රියක් ධහමන වන්නේ නම්. පවුල්ලලොට සිය වාසස්ථාන අමි වෙනවා ඔවුන්ට ජීවත්වීමට ඉස්තීර වාසස්ථාන ලපාතින්නේ නම් මෙම ඉඩංවලින් ඉවත්වීමට බහුතරයක් කැමැත්ත පල කරනවා. මෙල් පාර හැදවට අපිත් කැමති අපිට මීට වඩා හොඳ තැනක් හම් වනොත්තා යන අප අපි මේ ගෙවල්ලින් යන්න කැමති අපිටම කිය ඉඩමක් ඔප්ක්ක දෙනවනම් අපිටන්වලට න්ඩ අකමත්කුත්න ෙවල්ලේ නට අපි කැමති මේ මේ ඔපපු විඩල් නව තියෙන්නේත් එක ගැත් දෙෙන ගවා එකහම් ේලා හොඳයි කියර කිය අවරුදු ගන හදනවාන අපි එම අනවසර පදිංචිකරුවන් ඉවත් වන්නේ නම් ඔවුන්ට ඉඩම් ලබාදිය හැකි දෙන්න අප ඇහලියකොඩ ප්‍රාදීශ් ලේකංවරයාගෙන් විමසා සිටා. ටැහ දක්වා දුම්ර ග සම්පර්න ඉදි ර ල ොරයි ්‍ර හ ට හ දක් ොට ද ලෝ හ ප්‍රමන දුම්ර හ ය දිකිර තියන ොඩක් මයි දර ත ොට ිට තාම් කුඩ ප්‍රමාණ ක තමයි නැවත ප දිංචිකිරීම නන කරන්නට අශ්‍යය සඳහා ඉඩම් සපයග න්න කටයුත් ද ඩ හයාගන්න ලොකු අපහසවක් ලැබේව කිය මහිත නෑ. ටපුරේ දක්වා ඉදිකිරීමට යෝජිත අධිවකි මාර්ගයට වැෑවෙන මුදලින් සීට් දහයික වියදමකින් අවිශ්සාාවල්ලෙ සිට රට්ලපුරේ දක්වා මෙම දුප්‍ර මාර්ග ඉදි කළ හැකි. කැල්නවැල දුම්ප්‍රිය කිය එක අපිට සම්පතක් අවිශ්‍යාවල්ලෙ හම්බන්දොර දක්වා මේ දුම්ප්‍රිය ගමන සිද්ධ වඋනොත්හෙම තාල සංර්ධනයක් සබරගමෝ තුළ නිර්මාණය වෙනවා මේ වාහන තදබදය අඩු කරන්නට ඒ සාාමත්මය හපදදයක් ඒ අවස්ථාවය ලබා දෙන්නට කියල් තමයි වෙල්දනාගම ඉල්ලාස්සිති. ේලු නතාවගේ සුබසිද්ධිය උදෙසා අපේ තිබුණු ඒ දුම්රිය මාර්ගේ නවත අතාතත්වයට පත් කරලා දෙනම තාමකාරුණකව ස්ලිම් ප්‍රජාවුවෙන් මයිල්ලාසිත්නවා බලාපොත්තුවතමයි නමතවාරයක් අපි මේ දුම්රිය මාර්ග පලවෙනි අදියර හටියට හැලියගොඩටවත් ලබා ගැනීමට දැවන්ත සේවාක් ලබාගන්නට පුළුවන් ඒ දුම්රිය නැවත අපට ලබාගැනීමට කටයුතු කරලා දෙන ලෙස ම ඉතාමත් ඕෝනෑකමින් අතිකරු ජනාජපත්තුමාට මේ වෙලාිත්හිපත් කරල අතිතේ සබර්ගොම් පලතේ ජනතාව දුම්රියස් සමග තිබ්බේ සමාජ සංස්කෘතික ආර්ථික ස නමුත් යම් යම් හේතු නිසා එම ජනතාවට එම සබදිියාව නැවගයා. එම බැඳීම නැවතත් ඇතිකරදීම බලධාරින්ගේ යුතුකමක් වගකීමක් වනවා. කැලෙනි වැලිය අවිස්සාවෙල්ලේ සිට නැවතත් පුනර්ජීවිය කර. එම පලාාත්තයේ ජනතාවට අතීතයේ පැවැති දුම්ප්‍රිය පහසකුම ල්ලපාතීමට අදාළ බලධාරීගේ අවධානය යොම යුතු කාලයයි මේ.